Hello. Welcome to back our YouTube channel. ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ හෝටන් කැන ජාතික වනෝද්‍යානයේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් අපි ඉන්නේ හෝටන් කැන ජාතික වනෝද්‍යානයේ පට්ටිපොළ පිවිසුම් මාර්ගයේ පිවිසුම් ගේට්ටුව අසල තමයි අපි ඉන්නේ. එතකොට දැන් වෙලාව උදේ 10යි. ඒත් මේහිට දැඩි මීදුම් තත්ත්වයක් තමයි. හෝටන් කැන ජාතික වනෝද්‍යානයේට පිවිසුම් මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පට්ටිපොළ පිවිසුම් මාර්ගය, අනිත් එක ඔහිය පිවිසුම් මාර්ගය. පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉඳන් ප්‍රවේශ පත්‍ර කවුළුව දක්වා තියෙනවා අපිට කිලෝමීටර් 5ක් වගේ දුරක්. එතනින් එහාට අපිට වාහනයෙන් යන්න පුළුවන් තවත් කිලෝමීටර් 5ක් හෝටන් කැන ජාතික වනෝද්‍යානය ඇතුළත. එතකොට එතන ඉඳන් තව කිලෝමීටර් 9ක් විතර, ඒ කියන්නේ අප ඇන්ඩ් ඩවුන් 9ක් විතර සම්පූර්ණ හෝටන් කැන ජාතික වනෝද්‍යානයේ පුරාවට අසිරි විඳ ගන්න පුළුවන් තව කිලෝමීටර් 9ක් විතර. හැබැයි එතනින් එහාට නම් වාහනවල යන්න බැහැ. පාගමනින් තමයි යන්න වෙන්නේ. ඉතින් එහෙනම් අද අපි බලමු හෝටන් කැන ජාතික වනෝද්‍යානයේ අසිරිය කොයි වගේ වේවිද කියලා, ලස්සන කොයි වගේ වේවිද කියලා. ඉතින් අද අපේ ගමනට එකතු වුණ අපේ අසල්වාසී ලක්ෂිත මල්ලි. ඉතින් එයාවත් අද අපි ගමන එකතු කරගත්තා. ඉතින් එහෙනම් අපි බලමු අද ගමන කොයි වගේ වේවිද කියලා. හෝටන් කැන උතුරු පිවිසුම තමයි මේ පට්ටිපොළ පිවිසුම. ප්‍රවේශ පත්‍ර කවුළුව පසු කරාම මුලින්ම අපට හමු වෙන්නවා තොටුපළ කඳුමුදුනට යන පාර. ලංකාවේ උසින් තුන්වෙනි ස්ථානය ගන්න කඳුමුදුන තමයි මේ තොටුපළ කන්ද. මේක ගැන ලස්සන පුරාවෘත්තයක් තියෙනවා. රාවණා රජතුමා සීතා දේවිය පැහැරගෙන ඇවිල්ලා මුලින්ම දඩමුණර යානය ගොඩබස්සලා තියෙන මේ කඳුමුදුනට. රාවණා රජුට තොටුපළක් වෙන නිසා තොටුපළ කන්ද කියලා මේ කඳුමුදුනට පසු විවාහ කරලා තියෙනවා. පට්ටිපොළ ඉඳන් හෝටන් තැන්න හරහා ඔයයට යන මේ පාර 1950 විතර තමයි හදලා තියෙන්නේ. හෝටන් තැන්න තියෙන්නේ නුවරඑලියට කිලෝමීටර් 32ක් දකුණු පැත්තෙන්. මීදුම, සීත සුළඟ, වැස්ස නිතර මැද හැලෙනවා. 1834 අවුරුද්දේ ආරම්භයේ දවසක බ්‍රිතාන්‍ය හමුදාවේ ලුත්නල් ඇල්බර්ට් වොට්සන් එක්ක විලියම් ෆිෂර් පිදුරු තලාගල කඳුමුදුන තරණය කළා. කඳුමුදුනට දකුණු දෙසින් පෙනුන කිරිගල් පොත්තටත් තොටුපළ කන්දටත් ඔවුන්ගේ අවධානය යොමු වුණා. 1834 මාර්තු වැග දවසක මේ දෙන්නා තොටුපළ කඳුමුදුනට ගොඩ වුණා. කඳුමුදුනට පෙනුණු තැනි තලාව ගැන වොට්සන් කීවේ කඳුකරයේ කොතනකවත් දැකිය නොහැකි සුන්දර දසුන් මවන තැනි තලාවක් හමු වුණා කියලා. වොට්සන් මුලින්ම තැනි තලාව නම් කරේ එල්ක්ලේම් කියලා. ඒ තැනි තලාවේ පෙනුණු ගෝනු නෝන් දැකලා පුරුදු එල්ක් සතාට සමාන වූ නිසා පසු ඒ කාලේ ආණ්ඩුකාරවරයාව හිටිය රොබර්ට් විල්මට් හෝල්ටන් නමින් මේ තැන්න නම් කරා. අපේ මුදුන් මිත්තන් මහඑලිය තැන්න කියලා ඇඳුන්නපු මේ තැන්න එතැන් පටන් හෝල්ටන් තැන්න වුණා. හෝල්ටන් තැන්න ඇතුළත නවතින්න ආසයට මේ මහඑලි බංගලාවේ නවතින්න පුළුවන්. වැඩි පිරිසකට නවාතැන් ගන්න පුළුවන් මේ වන නිවහනේ. මේ හැම එකක්ම වනජීවී දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඔයාලට වෙන් කරගන්න පුළුවන්. 1988 ජාතික උද්‍යානයක් බවට පත්වුණු හෝටන් තැන්න වර්ග කිලෝමීටර් 31 පැතිරිලා තියෙන කුඩාම ජාතික වනෝද්‍යානයක්. කිරිගල් පොත්තටයි තොටුපළ කන්දටයි මායිම් වන හෝටන් තැන්නේ සාමාන්‍ය උස මීටර් 2000යි. ඔහිය පිවිසුමෙන් එන මාර්ගය සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. මෙතනින් එහාට වාහනවලින් නම් යන්න බැහැ. සංචාරක මම්පෙත් දිගේ ඇවිද යන සංචාරකයන්ට හෝටන් තැන්නේ විවිධ පරිසර පද්ධති අතරින් කිලෝමීටර් 9ක් විතර මෙතනින් එහාට ඇවිදන්න යන්න පුළුවන්. බොහොම අවධානයෙන් ගියොත් වනජීවීන් මෙන්ම ශාක විශේෂ ගොඩක් බලාගන්න පුළුවන් වෙනවා. හෝටන් තැන්නට එන සංචාරකයන්ට පහසුකම් හා සේවා සපයන්න මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු මධ්‍යස්ථානයේදී හෝටන් තැන්නේ පාරිසරික වටිනාකම ගැන එන අය දැනුවත් කරනවා. හෝටන් තැන්නෙන් හමුණු දේවල් තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ ගොඩනැගිල්ලද තොරතුරු මධ්‍යස්ථානයක් වුණත් 1900 දී හෝටන් තැන්නේ නවා තැන්පලක්.
1900 මේ ගොඩනැගිලි ඉදි කළේ ඉංග්‍රීසි ජාතික තෝමස් පා කියලා සටහන් වුණත් 1882 එර්න සැකර්ගේ සටහනක් අනුව හෝටන් තැන්නේ තිබුණු රජයේ තානායමක් වෙනවා. තානායම් ගොඩනැගිල්ලේ තෝමස් ෆයින් හෝටලේ ආරම්භ කළ බවත් ෆාගේ මරණයෙන් පස්සේ ඔහුට ගෞරවයක් හැටියට ෆාගේ නමින් තානායම නම් කළා කියලත් කියනවා. තමයි කිරිගල් පොත්ත කන්දට යන්න තියෙන පාර. මෙතන ඉඳන් කිලෝමීටර් 7ක දුරක් තියෙනවා. ලංකාවේ දෙවැනිට උසම කන්ද තමයි මේ කිරිගල් පොත්ත. සරසිය 34න් පස්සේ දඩයමට, ක්‍රීඩාවට, රාශිජනක අත්දැකීම්වලට කැමති අය හෝටන් තැන්නට ආවා. හෝටන් තැන්න දඩ විමක් වුණා. 1890 තෝමස් පා බිලීබාන්න හෝටන් තැන්නේ දියපාරවල් වලට ට්‍රවුට් මාළු බෝ කරා. ගලා යන ජලපාර දෙස හොඳින් බලන් හිටියාම රේන්බෝ ට්‍රවුට් මත්ස්‍යයන් දකින්න ලැබෙනවා. ඔයේ දක්නට ලැබෙන එකම මත්ස්‍ය විශේෂයද වන්නේද මේ ට්‍රවුට් මත්ස්‍යයන්. එම මත්ස්‍ය විශේෂය ආහාරයට ගන්න ප්‍රිය කරන්නේ ලංකාවට ආවේණික කූනිස්සන් විශේෂයක්. වගුරුබිම් ආශ්‍රිතව තියෙන කුරු උණ පඳුරු. හෝටන් තැන්න නිම්නයේ වැඩි කොටසක් වගුරුබිම්. කඳුකරයේ ජලපෝෂක වලින් වගුරුවල ජලය ගබඩා වෙලා කුඩා දියකඳුරු විදිහට තැන්නේ නිම්නයේ දිගේ ගලා යනවා. මේ දියපාරවල් අතු ගංගා වෙලා හෝටන් තැන්නෙන් ප්‍රධාන ගංගාවල් ආරම්භ කරනවා. පැතිරිමින් තිබෙන මෙම කහපැහැති මල් හට ගන්නා යුරෝපීය කටුපඳුරු ශාකයත් වැරැල්ල යනුවෙන් හඳුන්වන දීප්තිමත් කොළ පැහැයෙන් යුතු මෙම පරණාංග ශාකයත් දේශීය ශාක නෙවෙයි. මේවා හෝටන් තැන්න වසා පැතිරිමින් තිබෙන දේශීය ශාක පද්ධතියට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. මේවා පාලනයට වනෝද්‍යානයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. සංචාරක මම්පෙත දෙකට බෙදෙන තැනක් තමා මෙතන. කොයි පැත්තට ගියත් ආයෙ මෙතෙන්ටම එන්න පුළුවන්. පහසු මාර්ගය සහ අපහසු මාර්ගය කියලා වර්ග කරලා තියෙනවා. පහසු මාර්ගය බේකරැල්ලට යනකම්ම බෑවුම් නිසා වැඩි දිනෙක ඒ පැත්තෙන් යනවා. අද අපි තෝරගත්තෙත් ඒ පාරම තමයි. හෝටන් තැන්නේ ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ නිතර දක්නට නොලැබෙන ශාක විශේෂ කිහිපයකම අසාමාන්‍ය වාසස්ථානයක් වීම. මේ තියෙන්නෙත් වඩාත් කැපී පෙනෙන ශාක විශේෂයක් වන මහරත්මල් ශාකය. අප්‍රේල් සිට ජූනි කාලයේ දක්වා මේවත් අද රතුපාට අලංකාර මල් වලින් පිරීලා තියෙනවා.
1890 තෝමස් පා බිලි බාන්න මාළු බෝකරා වගේම මාළු බාන්න පොකුණුත් හැදුවා. චිමිනි පොකුණත් මාළු බාන්න හැදුව පොකුණක්. හෝටන් තැන්නට විනස්ම ලසනක් එකතු කරපු ඒ චිමිනි ඇල්ල තමයි මේ තියෙන්නේ. බලන්නකො ලස්සන. සැමුවෙල් බේක හෝටන් තැන්නට ආවේ 1846. බේක හෝටන් තැන්නේ අලි ඇතුන් ගෝන්නුන් විශාල ප්‍රමාණයක් දඩයම් කරපු සැහැසි දඩයක්කාරයෙක්. බේක ඇල්ලට ඒ නම ලැබුණේ සැමුවෙල් බේක නිසා. බේක හෝටන් තැන්නේ දඩයම් අත්දැකීම් රයිපල් ඇන්ඩ් ද හවුන්ටින් සිලෝන් පොතේ ලියලා තියෙනවා. ගෝන්න දඩයමට මේ දිය ඇල්ල එයා යොදාගත්ත පිතිහ රූප සටහන් මගින්ම පෙන්වලා දීලා තියෙනවා. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයට එන සංචාරකින්ගේ වඩාත්ම ආකර්ෂණයට ලක් වූ ස්ථානයක් තමයි මේ ලෝකාන්තය කියන්නේ. අද වැසි සහිත ගණ මීදුම තියෙන දවසක් නිසා ලෝකාන්තය හරියාකාරව දැකගන්න නම් ලැබෙන්නේ නැහැ. පැහැදිලි දිනයක ලෝකාන්තයේ සිට අවට බැලුවම මීටර් 870ක් පමණ පහත බෑවුමද ඈතින් පිහිටි මුහුදද දැකගන්න පුළුවන්. කෙලින්ම පහළ බැලපුහම තේවතු අයක් සහ වලවේ ගඟට වැටෙන කුඩා දියපාරක් වන කිරිකැටියෝ දැකගන්න පුළුවන්. මේ දර්ශනය සංචාරකීන්ට වෙනස්ම සහ ත්‍රාස්ටජනක අත්දැකීමක් වනු නොවනුමානයි. හෝටන් තැන්නේ තියෙන තවත් සුන්දර ස්ථානයක් තමයි මේ කුඩා ලෝකාන්තය. මෙහිදී ඔයාලට පළමුවරට ශ්‍රී ලංකාවේ ගිනිකොන දිශාව වෙත ඈතට විහිදී යන දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. මෙහි කඳු ප්‍රපාතය උසින් මීටර් 270ක් පමණ වෙනවා. මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ගෙනාවේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ගැන තොරතුරු සල්පයක් විතරයි. ඉතින් එන්න මේ අසිරිය සියැසින්ම දැක විඳ ගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් ක්ලික් කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. මෙවැනි වැදගත් හරබර අලුත් වීඩියෝවකින් නැවතත් හමු වෙනකම් අපි අදට ගිහින් එන්නම්.